පැහැදිලි දැක්ම තමයි දියුණුවේ මුල්ම පියවර. විෂන්කයා විශ්වාසනීය දැක්ම. මේ රජය පත්තුනේ ගමන්ම හිටපු ඇමතිතුමා, මංහිතන්නේ රණතුන් ඇමතිතුමා පත් කලා කොමිෂමක් පත් කලා ඒ ඇවිල්ලා වැලි යමුණ මහතා නීතිඥ බැලි යමුණ මහතා පලිහක්කාර මහතා බණ්ඩාර මහතා මේ අයව පත් කලා අබේවර්ධන මහතා පාත් කළා. එක එක විෂයන් භාරව සිටින අය, මූල්‍ය ගැන දන්න අය, ඒ වගේම නීතිය ගැන දන්න අය මේ අයව පත් කරලා මේ අය 2015 මාර්තු මාසයේ 30 වෙනිදා රපොත්තුවක් ලබා දුන්නා. ඒ වෙලාව මේ අයට අනවශ්‍ය ලෙස චෝදනා කළා, මිලියන 4ක් වේදන් කළා කියලා මේක කරන්න. මේ අය සති 6ක් පැය 14ක් දවසකට මේ වෘත්තියවේදීන්, මම වෘත්තියවේදීන් ගැන කතා කරන්නත් ඕනේ. මේ වෘත්තියවේදීන් ඒගොල්ලන්ගේ වෘත්තීය ක්‍රියාව මෙතන සිදු කරගෙන ගියේ. ඊට පස්සේ මේක අවසන් වුණාට පස්සේ ෆයිනල් රිපෝට් එක එදා හිටපු පොලිස්පති IGP ඉලංගකෝන්ට දුන්නා. ඔහු ඒක බ්‍රයිබරි කොමිෂමටයි නීතිපති දෙපාර්තමේන්තුවට බාර දුන්නා. ඊට පස්සේ මේක ගැන හොයලා බලන්න CID එකේ, හරිද, ඌ FCID එකේ ජොයින්ට් ඉන්වෙස්ටිගේෂන් එකක් තිබුණා. එතන මේකේ හිටියා SSP ප්‍රියන්ත ඌයි අම්පා විල ඇතිතුමයි හිටියා. ඒ වගේම නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරයා තුසිත් මුදලිගේත් මේ ඉන්වෙස්ටිගේෂන් එකේ හිටියා. ඉතින් මෙතන තියෙන්නේ ඇත්තටම මේක ඇවිල්ලා මේ මූල්‍ය ගනුදෙනුව සාමාන්‍ය එකක් නෙමෙයි. මේක මම හිතන විදියට ලංකාවේ සංකීර්ණම සාපරාදී මූල්‍ය ගනුදෙනුවෙන් තමයි ඇවිල්ලා මේ යාබස් ගනුදෙනුව. ඉතින් මේක කොච්චර මේක සංකීර්ණද කියලා කිව්වොත්, මේක රටවල් 8ක් 8 jurisdiction සාපරාදී අධිකරණ බලයේ තියෙන රටවල් 8ක් සමග ගනුදෙනු කරන්න සිදු වුණ කරුණක්. ඒ විතරක් නෙමෙයි, මේක ඇවිල්ලා mutual legal assistance request CID එකෙන් වුණේ CID එකෙන් වුයි කියන අනෝන්‍ය නීති ආධාර ලබා ගන්න ඒගොල්ලන් ඉල්ලීම් කළා. රටවල් 14කින් ඉල්ලීම් කළා. ඒ රටවල් වලට ඇතුළු වෙනවා මහා බ්‍රිතාන්‍ය, ඇමරිකාව, ප්‍රංශය, සිංගප්පූරුවයි බ්‍රූනායි රටත් ඇතුළු වෙනවා.